පුරාතනය ශ්‍රී ලංකාවේ රජකම් කළ රාවණා රජු විසින් සීතාදේවිය රැගෙනවිත් සඟවාගෙන සිටි ස්ථානය පිහිටා තිබෙන්නේ නුවරඑළිය නගරයට ආසන්නේ. ඒ ප්‍රදේශයද හඳුන්වන්නේ සීතාඑළිය කියලා. අපි ඉන්නේ සීතාඑළියේ මේ සීතා කෝවිල. සීතාඑළියේ මේ අවට තිබෙන කඳු අතරේ සීතාදේවිය සඟවාගෙන සිටියයි කියලා තමයි ජනප්‍රවාදයේ විශ්වාසයක් තියෙන්නේ. සීතාදේවිය ස්නානය කරපු ස්ථානය මේ ස්ථානයේ හැටියට හඳුන්වනවා. ඒ වගේම සීතාදේවිය සත්‍යක්‍රියා කරපු ස්ථානය අද සීතා කෝවිල හැටියට හඳුන්වන්නට හින්දු බැතිමතුන් වගේම මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව සමත් වෙලා තිනවා. ඔවුන් ඒ විදිහට තමයි තමන්ගේ ජනප්‍රවාදයත් එක්ක විශ්වාසත් එක්ක මේ ස්ථානය හඳුන්වන්නේ. මේ හැඳින්වීමත් එක්ක මේ කතා පුවතත් එක්ක ජනප්‍රවාදයේ බැඳුණු බොහොමයක් කතා පුවත් තිබෙනවා. ඒ අතර මේ සිද්ධියත් එක්ක මේ ප්‍රදේශයේ බොහොමයක් ස්ථානවලට නම් ලැබිලා තිනවා. සීතා කොටුව වගේ නම්, ඒ වගේම නුවරඑළිය කියන නම හැදුනෙත් මේ සිද්ධියත් එක්ක කියලා ඉතිහාසය සඳහන් කරනවා. මේ සීතා දේවිය මුදවා ගන්නට හනුමන්තා රාවණා රජතුමාගේ බල ප්‍රදේශයේ ගිනි තැබුවා. ඒ කියන්නේ බදුල්ල ප්‍රදේශයේ. ඒ ගින්නෙන් එළිය වුණු ප්‍රදේශය නුවරඑළිය කියලත් ඉතිහාසයේ ජනප්‍රවාදයේ එක් තැනක තියෙනවා. අපි සූදානම් සීතා කෝවිල සහ මේ අවට ප්‍රදේශයේ තොරතුරු කිහිපයක් කතා කරන්න. සීතා කෝවිලේ ඓතිහාසික තොරතුරු දැනගන්නට අපි දැන් සම්බන්ධ කරගන්නවා සීතා කෝවිලේ පූජකතුමන්ව. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න සීතා කෝවිල ඇයි ලාංකිකයන්ට, ඒ වගේම ලෝකවාසී සියලු දෙනාට වැදගත් වෙන්නේ? ඒ විදිහට මේමයි. දැන් අපි මේක කියන්නේ සම්පූර්ණ කිලෝමීටර් පහක් එහෙමම කියන්නේ අශෝක වනය කියන්නේ. දැන් අශෝක වනය කියන්නේ සම්පූර්ණ මුළු කෙලාව තමයි මේක අශෝක වනය කියන්නේ. ඒද නමුත් බලන්න මේක දැන් විෂ්ණු කොවිලක් බලන්න, විෂ්ණු දෙවියන්ගේ නෝන තමයි සිතමිනිය කියන්නේ රාමායන වලින්. මේ කොවිලේ සම්පූර්ණම රාමායන ස්ටෝරි එක තමයි තියෙන්නේ. නමුත් මේ අශෝක වනගෙට හේතුව රාවණා ගෙනල්ල ඉස්ලාමයේ සීතමිනිය හංගලා දීපු තැන තමයි මේක. ඒ කියන්නේ ඉස්ලාම රාවණා ගෙනල්ල හංගලා දීපු තැන ශ්‍රීගිරිය, ඊට පස්සේ ටින්කෝමල, එම අංගල අංගල හයවැනි තැන තමයි මේක. සිතමිනි මංගල දිනකොට පිළිබස්සේ ලොකු ගාත්‍ය බා. ඒ ගාට නම කියන්නේ අශෝක ගාය කියලා. සංස්කෘත මොළේ කියන්නේ අපි කියන, ඒ කියන්නේ පූජා කරන්නේ භාෂාවලින් කියනවා නම් සංසිතා කියලා කියන්නේ. නමුත් ඒ ගායලා ගොඩක් පරණයි, ඒ ගා නැති වුණා. ඒ ගා නැති වුණාට පස්සේ ඒ කාලේ ඉඳලා වැඳපර පොඩි රූපඩියක් තුනක් තිබ්බා. ඒ රූපඩිය පොළේ මතුවෙච්ච කියන්නේ ඒ රූප තමයි අපි අවුරුදු 5100 ගානක් කියන්නේ ඒ කාලේ ඉඳලා වැඳපු කොවිලක්. ඒක මේක කියන්නේ මේ දැන් සිතමිනිය කොවිල කියන්නේ බලන්න ඉන්දියා, මැලේසියා, ලන්ඩන්, සිංගප්පූර් කොයිවත් නැ, මුළු ලෝකෙටම මේ විතරයි සිතමිනිය කොවිලක් කියන්නේ. අනේ ඒ විදිහට අශෝක වනේ කියන්නේ මුළු ලෝකෙටම මේ විතරයි අශෝක වනේ කියන්නේ, වෙන කොයිවත් නැ. සීතා කෝවිල නුවරඑළියට සංස්කෘතිකමය වශයෙන් මහ විශාල වැදගත්කමක් එකතු කරනවා. නුවරඑළිය සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. මුළු ලෝකෙටම සීතා කෝවිලක් පිහිටා තිබෙනවා නම් ඒ නුවරඑළියේ සීතාඑළිය පිහිටා තිබෙන සීතා කෝවිල පමණයි. සීතල සුන්දර නුවරඑළියේ සැලලිහිණි වසන්තයේ අසිරිය විඳින්න පැමිණෙන ඔබට නුවරඑළියට පැමිණීමෙන් පස්සේ මේ සීතාඑළියට ඇවිල්ලා සීතා කෝවිල වන්දනාමාන කිරීමේ අවස්ථාවක් තිබෙනවා. අපි ආරාධනා කරනවා ජාතික රූපහණින් පැමිණෙන්න ඔබ සුන්දර නුවරඑළියේ සැලලිහිණි වසන්තයට. අපි සූදානම් මේ සුන්දර නුවරඑළියේ සැලලිහිණි වසන්තයේ සුන්දරත්වය ඔබට යලිත් වේලාවක මේ විදිහට අරගෙන එන්නට.